ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සමුපාකාර නියෝජිතින්ගේ මහා සම්මේලනය අද කොළඹදී පැවැත්වුණා. සම්මේලනය පැවැත්වුණේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී. මෙහිදී සමූපකාර නියෝජිතින්ගේ ඉල්ලීම ඇතුළත් කළ සංදේශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වුවා. මේ සමූපකාර අරමුදලට අයිති මුදල් සමූපකාරය ගොඩනැංවීමට අමතර නැතුව වෙන දේවල් වලට යෙදීම නිසා තමුන්නාන්සලාට විශාල අසාධාරණයක් වෙලා තිබෙනවා. ඉදිරියේදී මෙම අරමුදල් සමූපකාරය ගොඩනැංවීමට සමූපකාර ව්‍යාපාරය ගොඩනැගීමට පමණක් යොදා ගැනීමට අවශ්‍ය විධිවිධාන අවශ්‍ය නීති රීති අපි ගෙනෙනවා කියන එකත් මේ අවස්ථාවේද මතක් කරන්න ඕනේ. අනතුරුව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා සම්මේලනයේ පැමිණියා. අපි කාලේ අපි සමපකාරය කිරී විශ්වාසය තිබුවා. හැබැයි මේ හාන්දු සමපකාරය කිරී විශ්වාසයක් නැහැ. අද වෙනකොට රජයේ කන්තෝරුවක් කඩහැලි. හැමදැනම වැඩ වර්ජන. මේ සියල්ල සිදු වෙලා තියෙන ආණ්ඩුවේ පරිපාලනයක් නැතිකම. යන්න බෑ කියනවා. දාසේ වෙනිදාට බලමු නොවැම්බර් මාසේ අපි රනිල්ව ගෙදර යවන හැටි. රනිල් වේවා සජිත් වේවා කරු වේවා තුන් දෙනාම එකට දාලත් එලවන්න රටේ ජනතාවාද සූදානම් වෙලා තියෙනවා කියන එකයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. ලිල් රුක්ෂි මැතිණිය කියනවා මට දේශපාලන බලපෑමක් තිබුණා. ඒක හින්දා මම ගෝඨාභයට නඩු දැම්මා. ඒක තමයි මේ කට්ටිය කරේ. අද ඇය එලි කරන්න ඕන කවුද බලපෑම් කරපු ඇමතිවරු කියලා. අරලීගහ මන්දිරය ඇතුලේ වෙනම ඒකකයක් තියාගෙන මේ කරපු විගඩම අද එලිදරව් වෙලා තියෙනවා. අපේ යුගයේදී නීතිය නවන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව අපි කියන්න ඕන. තව නුදුරු සති කීපයක් තුල තව දේවල් එලිදරව් වෙයි. දානවා එලියට දානවා.